අයිබෝුවන් අපේ බෞද්ධ අටය යුධ ඔප්ෂානල එකකත්තක කය එකුතුවයෙනම් ආදරනයුදවාදර්බෝකොරුම ඉතිං අද අපි චාලෙන් ඔකලන්ට කියන මාතෘක අවතමයි වර්ණ ධර්ම සොධර්ම සහ ආශ්‍රම ධර්ම පිළිබඳව බ්‍රා් වෙන විග්‍රහය සම්බන්ධය දිනාලට අපේ චැනල්ල එක හොඳයි කිය හිතන වනම් මේ දාන වීඩියෝ හොඳයි කිය හිතනවන අපි චාල එක සස්ඩ් කරන ෂය කල ලයිල කමරන්න හරි අපි යනයං පාදමට ඉස්සරිලා අපි කතා කරන්නේ වාර්න ධර්ම ගැන වර්ණ ධර්ම කියන එකෙන් අදහස් කරන්නේ කුල ක්‍රමය කියන එක එතකොට අපි දන්නවා බ්‍රාහ්මණනාගමේ තියන මූලික ඉගැනීමක් විදිට අපිට මේ කුළ ක්‍රමය කියන එක හඳුන්වලා දෙන්න පුළිවා වර්ණ කියන එක සරල්ල ආර්ථය තමයි ළමයි මේක පාට කියන එක එතකොට ඒ ඒ කාලිස් බ්‍රාහ්මණයෝ සමාජය පාට අනුව වර්ග කරලා තියෙනවා අපි දන්නවා ආර්යෝ ආර්යයන් කෙල කියන්නේ බ්‍රාහ්මණය එයාලා සුදු පාට කටතිය ඉදී සම්භාවයක්ති යන පිළිසක් නෙවෙයි මෙයාල සාංක්‍රමණිකන වෙන රටකையும் ஆ කட்டிිය තමයි රෝ කියන සුදුපාට ක්ட்டියය එයාලගේ ජාතභූමිය තමයි මධ්‍යාසිාව මධ්‍යාසිාවවෙදල ඉන්දිියාවට ஆපු පිසක් කාරයෝ යාලගේ වර්ණය සුදුපාටයි යාල මොකද කර යාර්යන් පෙරදිගයි වගේ අපර්දිග රටවලට ගිහිල්ලා එයාලගේ බලය තහවුරු කිරීමේ යාල නියල්ල තිේරෝ මේ විදදියට පෙරදිගට සංක්‍රමණය වෙච්ච යාලා හරයෝ වයමදිි ඉන්දිියාව ඔස්සි ක්‍රමයෙන් මධ්‍ය දේශයට ඇවිල්ල තිේරෝ ඇවිල්ලා එයාලා ඉන්දියාවට පැමිණෙනකොටම ඉන්දියාවේ ජාත භූමි කරගෙන වාසය කරලා තියන ජනතාව කලු පාටය කට කළුපාட்டය කවද ඉදාව හිටපු කட்டினா පි පැමණි කයන මේ රට එම හිටපු කட்டිය කපා சுප මෙවිදි ආයෝ ඉන්දියාවට எனකොට ඉන්දියාව හිටිය කලුපාට වර්ණ සහිත පිරිස් සුදු පාට හෙමත් නැත්තම් ශේතවර්ණ වෙච්ච බ්‍රාහ්මණයන් තමයි ආරයන් විදිහට හඳනලා දයන කට මේ කළුපාට එමත් නැත්තා අපි ගෙන කාලවර්ණ කියෙන එයාලා තමයි ස්වදේශිකයන් එයාලා අනාර්යයන් විදිහට පාටානුව වර්ග කරලා තියෙනවා මෙන්න මේ විදිහට සිද්ධ වෙච්ච පාටනුව ඇතිවිච්ච බෙදීම් පදනාන් කරගෙන තමයි කුල ක්‍රමේළමයි ඇතිවෙන්නේ ඒක වර්ණ ධර්ම කියල තමයි හඳුන්වන්නේ සිකඩ වර්ණධර්ම පිළිබඳ බ්‍රහ්මණ මතේ දමයි එක නිර්මාණවාදී එකක් කියලා. ඒ ඇනි මහා බ්‍රහ්මයා විසින් තමයි මේ පුුල ක්‍රමය ඇත්ති කරලා තියරන්නේ කියලා. මේ ලෝකය මවපු මහා බ්‍රහ්මයා ඒකෙන් නවතින් නැතුව හිට පස සමාජය මවන්න පටන්ගන්න. එක මහා බ්‍රහ්මයාගේ කැමැත්ත පරිදි සිදවිච්ච එකක්. තකොඩ සමාජ සංස්ථාව මවක ආකාරය මෙන්න මේවිදට රි්වේදේ. දහවැනි මණ්ඩලයේ අනුුවන පොඩස සුක්තේ ඒ පිළිබඳව සඳහන් වෙනවා කොහොමද මේක මැව්වේ කියලා ඒති ගාතාවක් සඳහන් වෙනවා බ්‍රාහ්මණසේ මකමාසි බාහු රාජන්්‍යයක් පෘතාන් ඌරු තදසේ අත්වයිෂයන් පද්‍යාම් ශුද්‍රෝ අජායිත කියලා එදිකොට මේශ ලෝකේයට අනුව ප්‍රධාන සමාජ සංස්සා හතරක් තමයි කුල ක්‍රමය විදිහට දක්වන්නේ මේ විදියට කුල හතරක් තියෙනවා පිළිව එක තවයි බ්‍ර්මණ ශස්ත්‍රීිය වයිශ शुද්‍ර කියලා මේවිඩ සමාජයේ කොටස් හතරක් විදිඩ වර්ග කරලා තියන්නේ විශේෂ හේතුවක් නිසා බවතමයි බ්‍රාහ්මණගේ මතය වෙලා තිෙන් එකක් තමයි එක්කක් සමාජ මහාබ්‍රාහ්මයාගේ මේ ශරීරයේ විවිධස්ථාන වලින් පහලවීම ගැන්න මේ බ්‍රහමණයෝ ශස්ත්‍රියෝ වයිශ්‍ය ශුද්‍ර කියන මේ සමාජ කොටස් මාහා බ්‍රහ්මයාගේ ශරීරයෙන් විවිධ කොටස් වලින් තමයි පහල වෙලා තියෙන්ත මේ ලෝකයෙන් විස්තර කරන්නේ අන්න ඒ කියන කාරණාව අපි බලමු එොටස්මල් කොයිකුයි කොටස් වලින්ද වර්ණ ධර්ම පහළ වෙලා තියන්නේ කියලාම් මහා බ්‍රහ්මයාගේ මොකෙන් තමයි බ්‍රාහ්මණය ඉපදිලා තියෙන් ඉළගෙට මහා බ්‍රහ්ණයාගේ දෙබාාව වලම බාහුවලින් තමයි ශස්ත්‍රීියත් උත්පත්තිය ලබල තියෙන්න්නේ එළඟට වශ්‍යය උපත ලබලා තියෙන්න්නේ මහා බ්‍රහ්මයාගේ කලබ වලින් ශූත්‍රය උපත ලබල තියෙන්නේ මහා බ්‍රහ්මයාගේ යාටි පතුළින් මේ විදියට තමයි චතුර්වර්ණ අවිග්‍රාය දක් කළ තියන්නේ එතකොට ආබිදන්නවා සමාජි සංස්ථ ප්‍රධාන කොඩස් දෙකක් කැරතය අපට බෙදන්නඩ පුල එකක් තමයි ආර්ය සමාජය සහ අනාරය සමාජය කියල කියන්නේ ආරයෝ කියල කියැන පිටින් පැමිණිකටේ යාල උසස් උත්තුම් ශ්‍රේෂ්ටි කියන අර්ථය ලබා දෙනවා ආරයන් වශයෙන් හඳන්නපු කුල තුනක් තියෙනවා එතමයි බ්‍රාහ්මණ ශස්ත්‍රී වයිශ්‍ය මෙලතමයි ආරය විදියට හොඳන්නේ ඔවුන් හැඳන්නවා කුලීනයන් කුලේෙන් උසස්කට්ටේ වගේම වංශූතුන් විදිහටත් මේ ආරයන් හඳුරන්නලා තියෙන. අනාර්යන් තමයි ළමයි මේ ශුද්‍රයෝ කියලා කියන්න ඔවුන් කුලෙන් පහත් කට්ටේ විදිහට තමයි සාල කළ තියදේ මේ වර්ණදරම පිළිබඳ මේ ඉගැන්වීම් ප්‍රමය හවුරු කරන්න බගවත් ජීතිකාව කියන ආගමික ග්‍රන්ථේ මගින්ද හරුණු විදිරිපත් කරලා තියනවා. හරි ඒ අපි කතා කරේ වර්ණ ධර්ම සම්බන්ධය ඉල්ඟට අපියම සෝධර්ම මුණධමය සුධර්ම කියල කියන්නේ බ්‍රාහ්මරයන්ගේ ගැන්වීම අතර තවත් මූලික ගැන්වීමක් තමයි ළමයි මේ සොධර්ම කියල කියන්නේඒ කියන්නේ තම තමන්ගේ කුලයට අයත් කාරභාරය අපි කලින් කුලටික් බෙදවා සමාජ මා බ්‍රහමයයක් බදල තිබ කුල ඒ කුලවල්ලට අයත් සාරි භාරයනුත් මා බ්‍රහ්මය විසින් දක් කළ තියෙනු මෙන්න මේ විදිහයට බමුණන්ගේ බලය තහවුරු කරගන්ත හඳුන්නොලදීපු වර්ණ ධර්ම සංකල්පය තවදුරට තහවුරු කර ගැනීමේ අපේක්ෂාවෙන් තමයි මෙ සෝධර්ම හඳුන්වලදීලා තියෙන්න්නේ තවත් හේතුවත් තමයි මේ පුළාතර තියෙන සංකලනයක් එත් ගැටුම් ඇතිවෙන් ඇතුවඔය ුළා කණ්ඩාව පවත්තාගෙනයා මේ ආරමුණ ප්‍රධාන මූලික හරමුණ කරගෙන තමයි මෙසෝධර්ම හදුන්වලදීලා තියෙන් සෝධර්ම කියන එක දේවනියමයක් දෙවියන් විසින් අදනලදුන්නු දෙයක් නිසා හැමෝම එක විවාද කරන්න ඇතු වාදවිවාද කරන්නතුව පිළිගන්න ඕනි දෙයක් ඒ සම්බන්ධයෙන් තර්ක කළ නොහැ ක කියල තමයි බමුණන්ගේ ගැන්වීම එවාගේම භගවත් ජීතිකාව මොනුස්පෘතිය කියන ග්‍රන්ථ තුළින් මේ අයිතිවාසිකන් සීමකරු අයරු පැදිලි වෙන කුල්ල ඒමන්නත්ත සමාජ සංස්ථාව ගොටස් හතරකට බෙද්ලතියනවා එක තමයි බ්‍රහමන ශස්ත්‍රීිය වයිශ්‍ය ශද්‍ර කියන සමාජ ගල්ල සංස්ථා හතර එදකොට මේ සමාධ සංස්ථා සදාහා නයමිත කාරයන් පැහැදිලිබ වෙන්වෙන්ම දක්වළ තියෙනවා මනුස්නොතිය. ඉස්සල්ලා මබ්බලමු බ්‍රාහ්මණයන්ට අදාළ පාරයන් මොනාද කියලා. අධ්‍යාපන මධ්‍යයනයි යජන යාජනන් තතා දානම් ප්‍රතිග්‍රාණංශයිව ග්‍රහ්මනාම මකල්පයෙන එතකොට ගස්තහම් මේ බ්‍රාමා බ්‍රහ්මයන් බ්‍රහමණයන්ට බමුණනන්ට පැවරිච්ච කාර්යන් තමයි මේ තියන්නේ ඉගැනීම ඉගැන්වීම යාග කිරීම යාග කරවීම දන්දීම සහ දන් පිළිගැනීම කියන බ්‍රධාන කාරර්යන්ටිකත්තරයි බමුණන්ට අයිති වෙලා තිබබේ ඉල්ඟිට බලමු ශස්ත්‍රීයන්ට අදාළ කාරයන් මොනවදිකල් අල්ලමයි තවදයක් තමයි මේ බ්‍රාහමණයන්ගේ කාර්භාරය ගැන කියනකොට සමාජය උසස් කරලා සලකෝකු න්න ශේත්‍ර හිපයක් තියවා ඒ ශේෂ්‍ර වලී අධ්‍යාපනාංශය සහ ආගමිකංශයකන ප්‍රධාන සංසාවන් දෙකම පාලනය අයිති වනේ බराාහ්මණයන්ට එළඟට අපි කතාරමු ස්ත්‍රන්ට අයිතිර භාරයම් මොනවාද කියලා ප්‍රජාණන් රක්ෂණන්දානන් මृදධධාන මේ වශේෂ ප්‍රශශ ශේෂ්‍ය සමත. එලට හිමිජච කාර්භාරයන්තමයි ප්‍රජාපාලනය දන්දීම යාග කිරීම වේධධ්‍යයනය සහ පාමය නවැලී ක්‍රියා කිරීම. මූලික වශයෙන් ශස්ත්‍රියන්ට හිමියෝච්ච කාරයන් තමයි ළමයි රට්ට පාලනය කිරීම කියන කාරය රජෝරත රජෝරු වගේ කටේ තමයි මේ ශස්ත්‍රය කුලේඩ ඇතුට. තාජ්‍යපාලනයට අමුතුරෝමයාලට දන්දීමේ වගේම යාග කිරීම වේදද්‍යයනය ඒ දේවල් කිරීමේ කාරයන් හිමවෙල තේෙනම්. ඊළඟෙට අපේනවා ඊළඟ කොටසට වයිශ්‍යයන්ගේ සොද්ධර්ම මොනවද වයිශ්‍යයට හිමිවිච්චි කාලි භාරයන් පශූනන් රක්‍ෂණන්දානම් මිද්‍ය්‍යායන මේ වච වනි වතැන් කුස ජන්ත වෛශ්‍ය්‍ය කුෂි මේ වච පාංශු රක්ෂණය ධානය, ජාගකිරීම වේද අධ්‍යයනය වෙළදාම මුදල් පොලියයට දේම කුෂිකර්මාන්තය කියන මෙන්න මේ කාරයන් තමයි, වයිශ්‍යයන්ට හිමවෙලා තිබබේ මේ කාරයන්තුලින් ප්‍රකඩවන විශේෂ ලක්ෂණය දකින්න බළුව එතමයි ධනෝපායන මාර්ග වීමේ හැම්ම දෙයක්මා මේ පාංචුලු අක්ෂණයන්වෙළදාාම මුදර් පොලිර්ද දීම කුෂ්කාර්මාන්තය මේ කනේවා ධනෝපායන මාර්ග අපි දන්නව රටක පැවැත්මට ධනය අත්‍ය වශය තාදකයක් කොට මේ ධනය උපයා ගැනීමේ මාර්ග සම්පූර්ණයම වෛශ්‍යයන්ට තමයි පවරලා දේමේ ඒ අනුව ගත්තාම ආර්ථිකංශය නියමුවන් විදිහයට තමයි මේ වයිශ්‍යෝ ක්‍රියා කරලා තියන්නේ. ඉළඟට අපේවා ශුද්‍ර වර්ණයට ඇති සෝ ධර්ම ගැන කතා කරන්න. ශුද්‍රවංශිකයන්ට නිමිධ බෑච්ච එකම කාරයක් පමණයි තියෙන්නේ ඒ තමයි දාසභාවය ්‍රාහමණි ශල්ස්ත්‍රයේය වගෙන් වයිශෂිකයන කොළොවතුන් සඳහා උපතයන්දලළම මරණය දක්වාම බැලමේවරකම් කිරීම තමයි ශුත්‍රවර්ණයන්ට හිමිවෙල තියෙන කාද ඒ අනුව ගත්තාම රටක අවශ්‍ය ශ්‍රමදායි පිළිසක්ිදයට තමයි මේ ශුද්‍රවංශිකියයෝ යොදාගෙන තියෙන්නේ හ අපි මෙන්න මේ විදිහයට එක්කක් වර්ණයන් සඳහා වෙන්වෙන් වශයෙන් මේ වගකීම් පවරපුලද මේ බ්‍රාහ්මණයන් පවසල්ල තියෙන්න්නේ මේවා පිළිබන්ඳව කිසිවෙකුට ප්‍රශ්න නොකළ යුතුයි කෙල කාරවත මේ දෙට සමාජය බෙදලා ඒ සමාජ කොටස්සලට බකීම් පවරුන් බ්‍රහමණයෝ කියීපු මතයක්ත් තමයි මේවා සම්බන්ධයෙන් කාඩුව ප්‍රශ්න කරන්න බෑ තර්පිතරන්න බෑ කියලා ඒවගේම තමන්ගේ යුත්තුකම් වගකීම් නොප්‍රිය එලා හිටු කර ුතුයි කියෙලා තමයි බ්‍රාහ්මණයන් දේ මේ සියල්ලම මේ බ්‍රාහ්මණය විසි ඉදිරිපත් කරපුු මේ සියලු ඉගැන්වීමේවා දේවනියමය පරදි පැවරල තියෙන කාරයන් නිසා ඒවා මැනවින් නිෂ්ටකිරීම දේවාශිර්වාදය ලැබෙන කල්ල තමයි බ්‍රාහ්මණය විසින් පවසල තියන්නේ ඊළඟට අපේනවා ළමයි ඊළඟ පාඩමට ආශ්‍රම ධර්ම අබධන්නවා වර්ණ ධර්මමගින් සමාජය ප්‍රධානකොට සතරක් වශයෙන් පර්ග කරලා තියෙනවා එවගේම ආශ්්‍රම ධර්මතුලින් ජීවිතය අවස්ථා හතර කැටතේ පෙතල දක් කළ තිේෙනෝ මේ බराාහ්මණ ධර්මයට අනුව උපතේයිදලා මරණය දක්වා පුද්ගලයා ක්‍රියා කළයුත්තේ ප්‍රමවත් සැලැස්මකට අනුව ඒ සැලස්ම තමයිළමයි මේ ආශ්්‍රම ධර්ම කියලා හදුන්න ගොඩක් දැන පටලව ගන්න කැත්ත මේ ශ්‍ර ධර්ම සහ සෝධර්ම කියන කාරණාව පටලව ගන්නවා ඒදක පට්ලව ගන්න පාළමයි සොධර්ම කියලල් ැනෙ කුළොවලට නමි කාරය ශ්‍රම ධර්මක කියයන බුද්ගල ජීවිතය යුගහතරකට බැදල ඒ යුගවලට අයිතිකාරයක් ලදුරු වියඉද ළම්ම මහළු කාලයේ දක්කා එක්ක කවස්ථාවන්ට නියමිත විච්ච කටයුතු වලේදමින් දවිපැවැත පවත්වාා ගතයුතුයි කියල තමයි බ්‍රාහ්මණෝ විසින් මෙන්න මේ ද්දිට යුගහත්තරක් වශයෙන් මිනිස්සුන්ගේ ජීවිතය වර්ගී කරමයි කරන්න ඒ යුග තමයි ළමයි බ්‍රහ්ම චාරී යුගය ගස්තයුගය වාන ප්‍රත්්‍යයෝගය සහ සඥාසී යුගය අපි පලවෙන එක බලමු බ්‍රහ්මචාරය යුගය බ්‍රහ්මචාරය යුග කියලා ළමයි හඳවන්නේ ළමා කාලය ළමාකාලයේදි ශිල්ප ශාත්‍රය හැදරීම තමයි අනිවාරයම කාවය භාවය අධ්‍යාපන කටවිුතුවා රම්භ කිරීම සඳහාමේ බ්‍රාහ්මණ වංශික ළමුන්ට මූලික වශයෙන්ම වයසෞුරුදු වටක් වියුතුය අවුරදු අටේද තමයි යාල අධ්‍යාපනය හදාරන්න පටන්ගන්න ඕනි ශස්්‍රය වංශික ළමෙක් නම් අවුරුදු දහයන් තමයි යාලයාලගේ අධ්‍යාපනය අදාාරන්න පටන්ගන්න. තකට වයිශ්‍යයෝනං අවුරුදු එ කොළ හේදී තමයි එක ආරම්භ කරන්නේ. ඊඩ පස්සයා බ්‍රාහ්මණ ගුරුවරෙක් කහමුවෙලා තමන්ගේ ශිෂ්්‍ය ජීවිතය ගත කරන්න ඕනිි. ඒකදී ඒ ගුරුවරයා උදෙසාක් සියලු වතාවත් ඉටු කරමින් කීකරුව. පාසය කරමින් වේදය වේදාංග නීතියඉළඟට ගනිතය අර්ථ ශාස්ත්‍රය වගේ ඒවා අධදේනය කරන්න ඕන තවත්ද ඇත්තමයි වේදය කටුපාඩන් කිරීම මේ කාලේදී මූලිකම කාර්ය භාරය මේ සඳහා පදපාට ක්‍රමපාට ජටාපාට අදී ප්‍රම භාවිත කරලා තියෙනවා කාලේ ආශ්‍රම ධර්මමලදී මේ බ්‍රහ්මචාරය යුගයේද ඊල්ඟට අපේනවලමයි ග්‍රහස්ත යුගය ග්‍රහස්ත යුගයේ කියලා කියන්නේ ගිහි ජීවිතයක් ගත කරන කාලය පුඩාකාලයේදී අපි අධ්‍යාපන කටිුතු වල නිරත වුණා ඊට පස්සම්ක දෙකරන්නේෙ තරුණ වයට පාතබනවා මිනිස්සු ඒ තර්ුණම වට පාත ගොඩ පස්සේ අනුගමනේ ග්‍රන්්ඩුවනනි බ්‍රධාන පිළිවෙත්තුුණක් තියෙනයි එකක් තමයි ගෘහආගමික වතාවත් පැවැත්වීමෙන් ආගමේ දියුණුව සැලසීම අනිත්්‍යක තමයි දූපුතුන් ලබා ගැන මේ කුල පරපුර පවත්තාගෙනයාම හා මවු්පියන් සුගති කාමය කරවීමද ක්‍රියාකිරීම තමයි දෙවැනි කාරණාව. තුන්ගනි කාරණාව තමයි ළමයි පස්කම් සැපවිඳෙමින් කාමභෝගීද්දිවිපෙවතක් ගතකිරීම. මෙන්න මේ විදිහට, ඒවා ඉටහමතරව යාග විදි වගේ යාග මික වතාවත් පවැත්වීම ම ඔපියනපු දරුවන් පෝෂණය කිරම් වගේ ගීජීවිතයෙන් තෘප්තිමත්වීමේ කෙන කාරණාවතමයි ගෘුවස්ථාවදයේදි පෙන්වල දෙන්න. ඉළඟ යුගනාලමයි, වාන ප්‍රත්්‍යය යුගියය. ඒ කියන්නේ වාන ප්‍රත්්‍යවගේ කෙල්ල ැනෙ තරුණ වය ක්‍රමය නික්මවා ඉක්ම යාමත් එක්කම එලබෙන කාාල පරිච්චේදේ එකන්නේ අපි නොමකට තල තුනා සමය කියෙලක් අප පිමෙන්ගඩි කියරම් එ ක්‍රමයෙන් මහලවයට පියන නගනකොටම මෙ ගේ දොර වත්ස පිඩි රැකී රක්ෂා අඹු දරුවෝ වගේ අනේක විද සම්බන්ධතාවයන්ගේ ඈත්තෙන්ඩ ඕනිඒවගේම තමයි තමන්ගේ දරුවන්ගේ දරුවෝ දැක්කට පස්සේ තවදුරට නිවසේ රැන්්‍රී සිටීම නොගලපේ කෙල තමයි බ්‍රහමණයන්ගේ මතේ ඊට පස්සමක දෙකරන්න තමන්ගේ භාරයාව පුත්‍රයාන්ට බාරදීලා සියලු බැනම්වලින් නිදහස්සලා වනගතවීම මැදගත් විදියට තමයි සලකළ තියන්නේ එක්කෝ බිරිඳත් එක්ක වනගත වෙන්න පුළුවන් එමනත්තන් තනිනුම ගේල්ලා වානගත වෙන්න පුළ මේ විදියට ආරන්න්‍ය ගත වෙලා තවස් දම් වැඩිය යුතුයි කියෙන කාරණාව තමයි මේ වාන ප්‍රත්යුගේදී සඳහන් වෙන්නේ ඒකෙදී වයසවරුදු හතලිස් පහත් හැටත් අතර කාලේ තමයි මේ යුගයේ විදියට දක්වන්නේ ්‍රම චායෝග විදර දක්වන උපතේන්දල වුරුදු දසේ දක්වාවරුදු දසේදල හතලිස්පදක්කා තරුණාවදිය ඊළඟට මැදිවිය එන්න අවුරුදු හතලිස් පහත් හැටත් අතර කාලේ ඊරඟ අවසානයුගේ තමයි සංඥාසී යුගගේ කෙල කියන මේ කාල පරිච්චේදය තුළ මුල්ලුමනිින්ම්ම ආගමික ජීවිතයක් ගතක් කළ යුතුයි ක කියෙල තමයිෝ ගනිමුකද මේක ජීවිතය අවසාන අවදිය ලෞකිික ජීවිතයේ තිබ්බ සියලුම සම්මන්ධතාවලේ මුළුමනිින්ම නිදහස්සෙන්ඩෝනය වගේම ආගමික වතාවත්තල නිියලෙමින් දවස්ස ගත කරන්න ඕනේ භාවනයෝගීව පුුණයක්ක්ත්‍රයාාවන්නේ නිරත වෙලාත් වාසය කරන්න ඕනි මරණය ගැන මෙනෙහි කරමින් මේ සඳහා සූදානම්වීමක් විදියට තමයි ළමයි මේ සංඥාසී ජීවිතය හඳුන්වන්න ොුව තකොට ආගමිතු ජීවිතය ඇතුලින් කායික හා මාන්සික සැහල්ල බව ඇතිකර ගැනීම සුගතිගාමීමට ඉහල් වෙන බව තමයි මේ බ්‍රාහ්මණයගේ ගැනීමට ඒ නිස්සාමේ සඥාචී යුගගේ විශේෂයෙන් ඇදගත් කර සලකනවා නීවිදියට පුද්ගලයාගේ ජීවිතය යුග හත්තරකට බදලති ගෙනවා ගලාපිට ආව බෝධගරගන්න කොළුවන් සන්‍යාසිී යුගගේ කියල කියැන ළම්මයි අවුරුදු හැටේ ඉඳලා මරණය දක්වා කාලය මේ කාලේදී කෙැටියෙන්ම කියෙනවන ආගමික වතාවත් කරවිින් ආගමික ජීවිතය ගත කරන්න ඕනේ මනස්ෘතිය මේ ඉගැන්වීම් සම්බන්ධය මෙන්න මේ විදියට තමයි සඳහන් වෙන්නේ ශයි්‍ය වේශ්‍යස්ත විද්‍යානාව ස්ස අවද දී ගැනීමෙන බ්‍රහ්ම ජාරී කියලා යවවනයේ විශේෂයිඥා යෝන්විය කම් සැබ විඳීම එක කෙන ගෘාස්ත යුග චාර්දකය මුණ උත්තානාමි වැඩිහිට වේදී තාපස චර්යයා ගැන වාන ප්‍රත්‍යයුගගේ අවරදු හලස් පහන්දලා හැට දක්වා කාලේ ල යෝගෙනන්තේ තනුත්ය ජම් සැඳදෑ සමේදීත් යාගේ ගැන සැඳෑ සමය අවරුදු හටත් මරණයයක් අතර කාලය. නික සංඥාසී යුගේ වශයෙන් දක්නවා. මෙන්න මේ විදිහයට ළමය ද අපි කතා කරය, ගර්ණධර්ම සොධර්ම සහ ආශ්‍රම ධර්ම කියන ගාරණාව සම්බන්ධය. ඒ පිල් බඳ බ්‍රාහ්මණි ගැන්වීම. ඉතා සරලව ඔගල්ලන්ට කෙටිකාලයක් තුළද මේ පාඩම් තුළම අප්‍රියාවරණය කරා ඉතාම ලේසි විදිහ හගල්ලු මේක දයනේ. පාලිපාඩ මේවල් ලියාගෙන මේ හොඳට පාඩන් කරගන්න මොද අපි ප්‍රශ්නක උත්තරල අද මේ පාලි පාටි කිරීම ගොක් අදගත් මේ ෝදා පොමතමයි පිට ලක්ුණ එන්නේ නිසා විශේෂයෙන් උසස් පෙල කරන ලමයි මේ සම්බන්ධෙන් අවධනයෝ කරන්න ටක හොඳට පාඩන් කරගන්න නවත ැවත මේ වීඩය කාරන්න එතකුටවාලාගේ ඔුවට මේ හොඳට කාවදිනවා හරි එහක් අප අඩ මවසන් කරමු අපේ YouTube චැනල් එක හොඳයි කියෙල හිතෙනවනන් තවත් ඉදිරියට මේ වගේ වේඩියෝනාර බන්නොගොල්ල කැම ති නම චැනල්ල එක සස්ටයික් කරල තියාගන් හරි. හැමෝටම පෙරුවන් සරණයි.